දකින්න මේ සංසාරේ අපි ඇසුබන මදි වුණාද මේ දම් දීපේ සිල්ගත්තා පින්කෙරුවා දිවාරේ දෙකේ අතරමං වුණේ කොහොමද අපේ ජීවිතේ අපේ ජීවිතේ අපි නිර්වාණේ දැහන් සිතින් පහන් පියා මහ බෝසෙවනේ රැඳ වැටුණා ගාත කියා අපි තුන් සරණේ බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසු බල මදි වුණාද මේ දම් දීපේ සිල්ගත්තා පින්කෙරුවා දිවාරෑ දෙකේ අතර මන්මුණේ කොහොමද අපේ ජීවිතේ අපේ ජීවිතේ කතා දලදා මැදුරේ මල් පිදුවා ගාත කියා පිතුන් සරණේ බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ අපි ඇසු බල මදි වුණාද මේ දම් දීපේ සිල්ගත්තා පින්කෙරුවා දිවාරෑ දෙකේ අතර මන්නේ කොහොමද අපේ ජීවිතේ අපේ ජීවිතේ පූජනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත ආර්ණික පින්වත්නි ලෝකුල ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුද්ධ ශාසනය මුල් කරගෙන වේරගල ආරණ්‍ය සේනාසනයේ නම් වූ අයන්ත භූමියට මේ සදහැවතුන් මේ පින්වතුන්ල සියලු දෙනාම සැපත් වෙලා මේ උතුම් භූමිය තුළ මේ සිද්ධ කිරීමට බලාපොරොත්තු වන්නේ මේ ජීවිතයත් සංසාරගත ජීවිතත් ආලෝකමත් භාවයට පත් කරගෙන පුරුවන්ගේ අසීමිත පීතාශීර්වාදය සලසාගෙන ජීවිතාලෝකයේ අමා මහ නිවනින් සැරසීමේ මහා වාසනාව ලැබේවා කියන අදහසින් ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමුඛ පරිමේ වදාළ සුදේශිත ශ්‍රී සද්ධර්මය පුණ්‍යමමුල්ලෙහිම දේශනා කරවාගෙන පුළුවන් ජීවිතවලටම ආශිර්වාදයක් සලසා ගැනීමයි. මේ මොහොතේදී සිල්වත් මහා සංඝරත්නයේ වැඩම කරවාගෙන පිළියෙළ වූ පිළිතුරු මණ්ඩපය තුළ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරගෙන සිල්වත් අරණ්‍යවාසි මහා සංඝරත්නයේ වදාහි දිවාගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ වෙනුවට සර්වඥ ධාතුන් වහන්සේලා වැඩමෙව්වා. ධර්මරත්නයේ වෙනුවට පිරුවානා පුත්වහන්සේ වැඩමවන්තේ දුන ආර්ය මහා සංඝරත්නයේ වෙනුවෙන් සම්මුති මහා සංඝරත්නයේ වැඩමෙව්වා.
සෛකාලික මහා සංඝරත්නයේ ගුණ පරාමර්ශනය කරමින් සංඝරුවන වැඩ ඉන්න අතර බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ යන රත්නත්‍රයම අනුවී මේ උතුම් පිරිත් දේශනාව සඳහා ආරාධනා කරවීම මේ මොහොතේ තියෙන්නේ. විහෙරවල ආරණ්‍ය සේනාසනෙහි සිල්වත් මහා සංඝරත්නයේ කෙරෙන් බලවත් ප්‍රසාදයට පත් වුණු සුවිශේෂී ශාසනික මෙහෙවරකට ආරම්භ කිරීමක් වශයෙන් මෙම විහෙරවල ආරණ්‍ය සේනාසනයේ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි රාජානන් වහන්සේගේ ශාකා වහන්සේ නමක් වඩමවා ගන්න තියදුනා. ගමමාත්‍ය ජීවන කුමාරතුන් මැතිතුමන්ගේ මැදිහත් වීම නිසා සත්පුරුෂ බොහෝ දෙනෙක්ගේ උපකාරයෙන් සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන ලෝතුර තථාගතයන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් ආරු 2600ක් තියෙන තැනදී මේ උතුම් ජයශ්‍රී මහා බෝධි රාජානන් වහන්සේ මේ රහත් භූමියේ රෝපණය කරමින් බුදු සසුනට පූජා කරලීමේ අදහසින් උනිකාමී ජීවිතය ගත කරන ආචාර්ය පිසේන සේනාරත්න මැතිතුමන් එන දවසේ පුණ්‍යකාමී ජීවිතය ගත කරන ආචාර්ය පිසේන සේනාරත්න මැතිතුමන් එන දවසේ පුණ්‍යකාමී පුණ්‍යාත්මී ජීවිතයේ ජන්මදිනයේ ශ්‍රීපත් කරගෙන විශාල ධන වේදමකින් බෝධිමළුවේ බෝධි ප්‍රාකාරයේ දිවසම වැඩ කටයුතු නිම කරවමින් සොයා බලමින් සත්පුරුෂ බොහෝ දෙනාගේ උපකාරයෙන් ඒ කියන්නේ ජයතිලක මහත්මයාදී කොටේ පින්නතුන්ලා සොයා බලමින් උපකාර කරන්න දීදුනා. එම නිසා මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ සිල්වත් මහා සංඝරත්නයේ වැඩමවාගෙන අද මේ උත්තරීතර දවස බුදුමහත්තුන් ලෝකෙම ශ්‍රේෂ්ඨ දවසේදී ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ශ්‍රී සද්ධර්මයේ පුණ්‍යම මුනුලේ දේශනා කරන්ට එන දවසේ පුණ්‍යකාමී ජන්මදිනයේ සවන්දන දුන් සේනාරත්න මෙතුමන්ට නිරෝගී සම්පත් චිරජීවනයේ දීර්ඝායු සම්පත් බොහෝ සෙයින් සැලසී තව තවත් සම්බුද්ධ ශාසනයට පිහිට වෙන්නට දීර්ඝායු සම්පත් සැලසේවා කියන තුන් ප්‍රාර්ථනාව. දේශනාවට ආරාධනා කිරීම ආරාධනා වාක්‍ය කියවීම පූජ්‍ය දිගමින්දාලෝක ස්වාමීන් වහන්සේ විසින් සිද්ධ කරනවා. දහත්වර්ති අතතිව පින්වත් සේනාරත්න මෙතුමන් වගේම ජීවන් කුමාරතුන් මෙතුමන් ප්‍රධාන සිල් දිනාම ඒ වාක්‍ය කියවන්න තෝරි ස්වාමීන් වහන්සේ කියන හැටියට ඉන් අනතුරුව කියවලි වුණාම තුන්විතක් ගෙනවි ත්‍රිපිටක මණ්ඩලයේ මහා සංඝරත්නයට පිළිගන්වා වන්දනා කිරීමේ අනතුරුව පහන් දැල්වීම සිද්ධ වෙන ගෞරව සාධකයන් නපුවිපත්ති පටිභාය සම්බ සම්පත්ති සිද්ධියා සබ්බ රෝග විනාශාය පරිත්තම් භූත මංගලං විපත්ති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ දුක්ඛ විනාශාය පරිත්තම් භූත මංගලං විපස්සති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ භය විනාශාය පරිත්තම් භූත මංගලං සියලු විපත් දුකට සැනසීම ලබනු පිණිස
අප කෙරෙහි අනුකම්පාවෙන් උතුම් පරිත්‍රාණ ධර්මය දේශනා කරනු මැනවි. සාදු සාදු සාදු. දෙපැත්තේ අතවසන පහන් දැල්වීම සිද්ධ කරන්න, මේ ඉදිරියේ තියෙන පහන් දැල්වීම සිද්ධ කරන්න සේනාරත්න මහත්මිය කුමාරතුම මහත්මිය ඉන්න පින්නතුමල දෙසිනයකට පෙර ආතුව මහසුමන මහරහතන් වහන්සේ ඇතුළු 5000කට අධික රහතන් වහන්සේලා වැඩ සිටි පුණ්‍ය භූමියයි. මේ අති උත්තරීතර පුණ්‍ය භූමියකට සස්වේකෝ පැවතුණු අතර බොහෝ සෙයින් රාජරාජ මහාමාත්‍යවරුන්ගේ සැලකිල්ලට භාජනය වූ බව පුරාවෘත වලින් සඳහන් ව තියෙනවා. පින්වත්නි, ඒ හැම දෙයකටම වැඩි මේ උඩුමළුවේ ඉඳගෙන සුළු වෙලාවක් නමුත් සිහිනුවන කෙනෙක් විවේකයේ භජනය කරනවා නම් හාත්පස ඇතිවන සැනසිල්ල සුවදායක ස්වභාවයේ ඉරහතන් වහන්සේලාගේ විවේක සුවය ස්පර්ශ කරන පිළිසම්බවට පත් වෙනවා. ගුරු පන්සියයකට වැඩිය දුර ඇති ගම්මානයෙන් ඇත්ච වනතුරු මැද වනාන්තරය මැද අලියතුන්ආදී නොයි වනසතුන්ගෙන් ගහනුව පවතින මේ රමණීය අරණ්‍ය සේනාසන භූමියේ මෝතත් නම් විවේක සුවයෙන් ගත කරන්න කැමති වෙන කෙනෙක් වේ නම් අප්‍රමාණ සුවයක් ලබන්නට පුළුවන්. ඒ බව සලකාගෙන තමයි බොහෝ සැදැහැති සැදැහැතියන් මේ පුණ්‍ය භූමිය කරා පැමිණෙන්නේ ලංකාවාසී බොහෝ දෙනා. හාත්පසින් ආශිර්වාදයෙන්ම සැලසෙන රහතන් වහන්සේලාගේ සිල් සුවඳ වුණත් සිල්වත් ගුණවත් ජීවිත ගත කරන අයට මේ භූමියේදී ස්පර්ශ කරන්න පුළුවන් ඒ විශේෂ දෙයක්. සාමාන්‍යයෙන් කලබලකාරී මනසක් තියෙන කෙනෙකුට ඒ සුවය ලබන්න බෑ. නමුත් මොනතරම් කලබලකාරී ජීවිතයක් වුණත් මේ පුණ්‍ය භූමියට පැමිණුණාම සැනසිලිදායක සිතක් බවට පත් වෙන ගතියක් මේ භූමියේ තියෙනවා. එනිසා තමයි මේ උතුම් පුණ්‍ය භූමිය කරා විශේෂ වශයෙන්ම ගරු අමාත්‍ය ජීවන් කුමාරතුංග මැතිතුමන්ගේ මූලික මඟ පෙන්වීමෙන් ආචාර්ය සේනාරත්න මැතිතුමන් ඇතුළු මේ සම්භාවනීය පිරිසක් මේ භූමියට පැමිණිලා ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සහ මහා සංඝරත්නය වෙනුවෙන් ශාසනික වැඩපිළිවෙලට එකතු වෙලා මේසා පින්කම සඳහා සම්බන්ධ වෙන්නේ. සුවිශේෂයි පින්වත් මේ වැඩි උන්නා වූ සිල්වත් මහා සංඝරත්නය උදෙන් බලාපොරොත්තු වන්නේ මේ භූමි තුළ වැඩි ඉඳගෙන විලමුදල් ඉපයීම නෙවෙයි. උන්වහන්සේලා බාහිර සැප සම්පත් අපේක්ෂාවෙන් නෙමෙයි ශක්ති ප්‍රමාණයෙන් තමන් වහන්සේලාගේ ආත්ම ධමනය සිද්ධ කරගෙන සසර දුකින් නිදහස් වූ අමා මහ නිවනින් සැනසීමේ ශක්තිය උපයෝග ගැනීමයි. එනිසා මේ සිල්වත් මහා සංඝරත්නයේ සමග පෙරමුණේ තබාගෙන මේ පින්නතුන්ලා ඒක රාශි වෙන්න ඕනි. අන්නේ උතුම් කටයුත්ත පිණිසයි
ඒතුම් නිර්වාණ අවබෝධයේ සැලසෙන සුවය ජීවිතාලෝකයේ ලැබුණු පිණිස දිනෝදා පිරිසට වැඳකුදා ගැනීමට මාත්ම භාරගූ ධර්ම වස්තුවක් මෙවතුම් රහත් භූමියට වැඩමුවන්නට හේතුනි. පසුගිය දිනවල ගුරු අමාත්‍යතුමන්ගේ මැදිහත් වීමක් නිසා අනුරාධපුර ජයසිරි මහා බෝධිරාජානන් වහන්සේගේ අංකුර වහන්සේ නමක් බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව අගනුවර සිට මේ දක්වා වැඩමවා දෙනින් තේදුණු අතර අමාත්‍යතුමන්ගේ දිවසේ ඒ වගේම සම්භාවනීය පින්නතුන්ලා කේමපලගේ දිවස්වලත් ගෞරව පූජා පවත්වන වැඩම වූ බව මේ පින්නතුන්ලා දන්න කරුණක්. එතමන් දවසේ පුණ්‍යකාමී ජීවිතයේ උපන්දිනයේ සමරණ සේනාරත්න දෙතුමන් තමන්ගේ සුරතින් ලෝතුරා බුද්ධ ශාසනයේ වෙත මේ ජයසිරි මහා බෝධිරාජානන් වහන්සේ ඉදිකරවන්න තේදුණු බෝධි ප්‍රාකාරයේ අභ්‍යන්තරයේ රෝපණය කිරීමේ වාහනි මහා පින්කම පවතිනවා. ඉතින් බලන්න පින්වත්නි, මේ සියලු කටයුතු අපි සිද්ධ කරන්නේ ලාභ ලෝභ අපේක්ෂාවෙන් නෙමෙයි. ලෝතුරා තථාගතයන් වහන්සේ නමක් ලෝ පහළ වෙලා සුවිසි අසංකේ අප්‍රමේය ගණන් ජනතාවට අප්‍රමාණ සංසාර දුකින් එතර වෙලා අමා මහ නිවනින් සැනසෙන්න ලැබුණා. සර්වඥයන් වහන්සේ පිරිනි වෙලා තවුරු දහස් ගන්නක් ගෙවෙන අද වෙනි දවසේ ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සීතල මනතරන් පිරිසක් අද බුද්ධ පූජා පවත්වනවාද ඒ පින පවා අප්‍රමාණ සම්පත් ලබා අමා මහ නිවනින් සැනසෙන්නේ වෙනවා. එනිසා සර්වඥයන් වහන්සේ බුදු බවට පත් වෙලා අවුරුදු 2600ක් තියෙන අද වෙනි දිනේ පුණ්‍යකාමී ජීවිතවලින් අපි ඒක රාශි වුණේ මොනවා තුන්ලෝකෙම සරසා වදාළු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ වෙනුවෙන් අපගේ ජීවිතයට පූජා වේවා ආශිර්වාද ඇති කරගන්න. එනිසා ලෝතුරා බුදු ශාසනයේ වෙනුවෙන් බෝසින් දිව්‍යන්ත මනුෂ්‍යයන්ට වන්දනමාන කර ගැනීමට පූජා පැවැත්වීමට පින්නස් කර ගැනීමට වාසනා උදා කරමින් බෝධි ප්‍රකාරය ඉදිකොට ඉඩ දවසේදී බුද්ධ ශාසනයට පූජා කරමින් එවගේම බෝධි ධ්‍රුව රාජයන් වහන්සේ රෝපණය කරමින් ගේස්වනතිදාර කුසලය මේ මහා පින්කමේ මූලික දායකත්වයෙන් කටයුතු කරන ආචාර්ය සේනාරත්න මෙතුමන්ට ලබන්නා වූ පුණ්‍යකාමී ජන්මදිනේ වාසනාවන්ත වේවා. නිරෝගී සම්පත් අත් වේවා. තව තවත් බුදු සසුනට පිහිට වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා සාදු කියනවා. දරු අමාත්‍යතුමන්ද බොහෝසෙයින් ශාසන යෙගීමෙන් යුතුව වාසනාවන් පින්කම් කරගනිමින් ඥානවන්ත ශාසනයේ පුළුල් ධර්මයන් දිනු කරමින් මේ සෑම පින්ක්‍රියාවකම පිරමුණේ දෙදෙන සියලු කටයුතු සවා බලමින් කල්යාල මිත්‍ර ජයතිලක මාත්මයා දීසෑම ගුණා මිත්‍ර මේ පුණ්‍ය භූමිය අභිවෘද්ධිය පිණිස මහා සංඝරත්නයේ අභිවෘද්ධිය පිණිස කටයුතු කරනවා. විහෙරකල ආරණ්‍ය සේනාසනයේ ආරණ්‍ය සේනාසනස්ථ භාරකාර මණ්ඩලයේ අනුශාසකත්වයේ පවා භූමින් ඒ පින්නතුන්ලා ශාසනික මඟ අනුනාගෙන කටයුතු කරන වකවානුවක මෙවැනි මහා පින්කමක් කරගන්න ලැබීම ලොකු වාසනාවක්. එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ පද්මයෙන් වදාළ හාත්පස ආරක්ෂාව සලසා දෙමු. දෙව්ලොව දෙවියන්ට පවා සාධුනාද දෙන්න පුළුවන්. සාත්තං සබ්ඥංජනං කේවල පරිපුන්නං ආදී වශයෙන් හැඳින්වෙන හැමකල්හිම පිරිපුන් මුලමැද අගය අලුතුන් කල්හි මනාව සුදේශිතෝ මේ ශ්‍රී සද්ධර්මයේ තුන්දම මුදුල්ලේම මහා සංඝරත්නයේ විසින් දේශනා කරවාගෙන ජීවිතවන්ට ආශිර්වාදය ලබා ගැනීමට බලාපොරොත්තු වන අවස්ථාව විනාශනයේ දායක ස්වභාවයේ පින්නතුන්ලාට මේ සිල්වත් මහා සංඝරත්නයට ඔබා පැමටත් මේ උතුම් කුසල බලයෙන් සියලු සැනසිල්ලම වේවා කියන උතුම් අදහස ඇති කරගෙන මේ මොහොතේදී පිළිදේශනාව සදා දේවතා ආරාධනාවෙන් අනතුරුව
කල්පනා කර ගන්න අතීතයේ රහතන් වහන්සේලා වැඩි සිටි මේ පොළවේ ඉඳගෙන මේ සිල්වත් මහා සංඝ රත්නයේ විසින් දේශනා කරන ලබන පිළිසූත්‍ර ශ්‍රවණය කරන කුසලය අපට ඒ පහත්යෙන්ම නිවන් දකින්න හේතු වේවා කියලා සාදු කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා ඡන්නම් නිරාජංස සුනන්තු සර්ව දුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා පරිත්ත ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. Oh.
Thank you.
Sugato
ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ මුල් දරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමෙන් වසර 2600ක් පිරෙන තැන අද වෙනි සුබ මොහොතක ලෝතුරු සම්මා සම්බුද්ධ ශාසනයේ වෙත ජයශ්‍රී මහා බෝධි රාජාණන් වහන්සේ මේ රහත් භූමියේ රෝපණය කිරීමටයි බලාපොරොත්තු වන්නේ. මේ තුලින් රැස්වන අප්‍රමාණ ආශිර්වාදය මේ සියලු දෙනාගේම ජීවිතවලට යහපත පිණිසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් ජයශ්‍රී මහා බෝධි රාජාණන් වහන්සේ මෙම අරිහන්ත භූමියට වැඩම කරවා ගැනීමට නන්නයුරින් උපකාර කර සියලු දෙනාටත් ඒ වගේම ගරු අමාත්‍ය ජීවන් කුමාරතුංග මැතිතුමන් ප්‍රධාන සියලු දෙනාටත් මේ කුසලය ඒකාන්තයෙන්ම නිවන් දකින්න හේතු වේවා. සාදු සාදු. ගෞතම බුද්ධ ශාසනයේ විත මේ බෝධි ප්‍රකාරයේ ඉදි කරමින් අද වෙනි දිනේදී මේ සුබ මුහුත වෙනකොට පුණ්‍යකාමී ජන්මදිනයේ සමරන ආචාර්ය පියසේන සේනාරත්න මැතිතුමන් මේ බෝධි ප්‍රකාරයේ ඉදිකොට විශාල ධන පරිත්‍යාගයකින් සම්මා සම්බුද්ධ ශාසනය විත තමන්ගේ ජන්මදිනයේ යෙදෙන අද මේ මොහොතේදී පූජා කරනවා. එතුමන්ට දීර්ඝායු සම්පන්න සැලසේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ආරණ්‍ය සේනාසනී අනුශාසක මණ්ඩලයේ පින්නතුල්ල ප්‍රධාන ඒ බණ්ඩාර මහත්මලාදී අප සෑම සියලු දෙනාට මේ කාන්තෙන් යම්මතු දවසක මේ පිනම නිවන් දකින්න හේතු භූත වේවා. සාදුසාදුසා. ඉති පිසෝ භගවාර සම්මා සම්බුද්ධෝ විචාරණි සම්පන්නෝ දිනාම මේ සඳහා සහභාගී වෙච්ච සියලු දෙනාම මේ උපස්තම්භක කුසලයේ ගැන සිහි කර කර අපට ජාති ජාතිත් සැනසෙන්න මේ උතුම් බෝධි රෝපණයේ හේතු වේවා ප්‍රාර්ථනා කරමි. හොඳයි ලෝතුරු ශාන්තිනායක බුදුරජාණන් වහන්සේට බුදු වීම පිණිස පීඨාදාරණු ජයශ්‍රී මහා බෝධි රාජාණන් වහන්සේගේ අංකුර වහන්සේ නමක් අති ගෞරවයෙන් ගරු ගහම්බීරව අපි මේ රෝපණය කරන්නේ. ඒකාන්තයෙන්ම මේ පින්කමට සාදු කියා හෝ සම්බන්ධ වෙච්ච පින්නතුල්ලාට අදුම තරමේ දෙව්ලෝ හෝ උපදින්න ලැබෙනවා කියන විශ්වාසය. යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකාපත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තම් බෝධිපාද පංගිමේ මහා බෝධි ලෝකනාතේන පූජිතාම් පිතේ නමස්වාමි විජේතියං සම්බං සබ්බදානේ සුභදිත්තිකං ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධෝපං සකලං සදා සාදු සාදු සාදු. හොඳයි දැන් කවුරු නැවත වර සාදු කියන්නේ. බෝධි රාජාණන් වහන්සේ මල් බඳුනේ ඉවත් කරන දැන් අපි රෝපණය කිරීමේ මොහොතයි එළඹෙන්නේ. නිසා සබ්ද පූජා නවත්තන්න.
හොඳයි, මේ මොහොතේදී අප්‍රමාණ ගෞරවයෙන් භක්ති ප්‍රමාණයෙන් අපේ ශක්ති ප්‍රමාණයෙන් බෝධි ධර්ම රාජයන් වහන්සේ වඩමුගෙන ඇවිල්ලා තැන්පත් කිරීම කණින් ලද භූමියේ සිද්ධ කරන්නේ රෝපණයත් ඒ සමග සිද්ධ වෙනවා. එනිසා මේ අවස්ථාවේදී මේ සිද්ධ කරගනු ලබන අති උදාර පින්කමට අත ගහන්න බැරි වුණත් දුර ඉඳගෙන හරි සාදුනාදයක් දුන්නොත් ඒ පින්කම සම්පූර්ණ කළා වෙනවා. මහා සංඝරත්නයේ සෙත්තිරිස් අභියසම සම්භාවනීය මේ පින්නතුල්ලා විසින් ඉතිපිසෝ ගාථාව කියමින් තමයි රෝපණය කරන්නේ. මහා සංඝරත්නයේ තුන් විතක් භවතු සබ්බ මංගලං ගාථාව කිව්වට පස්සේ ඉතිපිසෝ ගාථාව කියන්නේ සාදු කියන්නේ. භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේ සදා සුද්ධිවන්තු තේ භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සුද්ධිවන්තු තේ භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සුද්ධිවන්තු තේ භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සුද්ධිවන්තු තේ සාදු කියන්න. පහලින් පිරිත් සාදුයි, දැන් මේ නම්බස් කරන්න සාදුකාරයක් වෙනවා. සාදු 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 කරිතු දීපංකරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනකා මොක්ඛු මංගලෝ පුරිසා සමෝ සුමනෝ සුමනෝ දේරෝ රේවතෝ රතිවන්දනෝ සෝපිතෝ ගුණ සම්පන්නෝ අනෝමදං සී ජනුන්තමෝ පදුමෝ ලෝක පඤ්ඤෝතෝ නාරදෝ වනසාරදී පුරක්කන්තු ආරෝග්‍යේන සුඛේන සජ්ජේන සීලේන කන්ති මෙත්ත බලේ රත්නින් අවසරයි. ජය ශ්‍රී මහා බෝධි රාජානන් වහන්සේ මෙම ස්ථානෙට ඉතාම ගරු ගම්භීරව අනුරාධපුරයේ සිට අගනුවර දක්වා වැඩමවලා, ඒ වගේම ගරු අමාත්‍යතුමන් ඇතුළු ඒ සම්භාවනීය පින්නතුල්ලාගේ නිවෙස්වලත් පුද පූජාවන් පවත්වලා රන්සිවිගේ තැන්පත් කරලා අගනුවර පටන් මේ දකුණු ප්‍රදේශයේ දක්වා මේ උතුම් රහත් භූමියේ දක්වා පසුගිය දිනවල මේ උතුම් ජයශ්‍රී මහා බෝධි රාජානන් වහන්සේ වැඩමවන්නට ඉදුණා. දහස් සංඛ්‍යාත පිරිසක් වන්දනා මාන කරගත්තා. එදා ඒ උතුම් දවස විශේෂයෙන්ම විශේෂ දවසක් ලංකාවේ කරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ජන්මදිනයේ දවස තමයි ඊදිලා තිබුණේ වැඩමවන්නට. ඒ නිසා එදා එතුමන්ගේ ජන්මදිනයේ දවසේ ගරු අමාත්‍ය ජීවන් කුමාරතුංග මැතිතුමන් විසින් මූලික දායකත්වයෙන් වැඩම වූ මේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අප්‍රමාණ ආශිර්වාදය අමාත්‍යතුමා බලාපොරොත්තු වන ගරු ජනාධිපතිතුමාටත් හේතු වාසනා වේවා කියලා ගරු ජනාධිපතිතුමන්ටත් ලක් රජයටත් අමාත්‍ය මණ්ඩලයටත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් ඒකාන්තයෙන් මේ පින පුණ්‍යාශීර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා ද්වීපයේ ධර්ම දීපයක් බවට පත්වෙමින් ලංකාවේ පවතින සියලුම කරදර විපත් දුරු වෙලා සතුරු කලබල ආදී සියල්ල දුරින් භූත භාවයට පත්වෙලා ලක්බුදු සසුන විරාජමාන වෙමින් ශ්‍රී ලංකා ධරණී තලයේ අවුරුදු 5000කල් එයින් වැඳ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවුරුදු 2600ක් පිරෙන අදවෙනි දවස ලෝතුරා සම්බුද්ධත්වයට පත්වී ලෝතුරා ශාන්තිනායකයන්න් වහන්සේගේ අප්‍රමාණ බුද්ධ අධිෂ්ඨාන බලයත් මේ මොහොතේ සියලු දෙනාට පිහිට පිණිස වේවා. ඒ වගේම මේ ජයසිරි මහා බෝධීන් වහන්සේ නමක් අපේ උතුම් අරියන්ත භූමියට වැඩමවීම පිණිස බොහෝසින් මූලික අදහස ප්‍රකාශ කළේ පත්මා කුලසූරිය මෙතිනිය එතුමිය මොනරාගල උපදිසාපතිවරිය, ඒ වගේම නීතිඥ පියරත්න බණ්ඩාර මැතිතුමන්. ඒ දෙපළගේ පූර්ණ අදහස ඇතුව මේ භූමියට ඇවිල්ලා බුදුගුණ භාවනා වඩමින්
මේ ස්ථානයේ කල්ගත කරන අවස්ථාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ බුදුරුවක් නිර්මාණය කරන්න සිත් පහළ වුණා. මේ ඉදිරියේ වැඩෙන්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුරුවේ එයයි. ඉන් අනතුරුව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ නමක් වඩම ගන්න අදහස් තිබුණත් ඒ මහා පුණ්‍යවන්ත වාසනාව ලැබුවේ ඒ ජීවන් කුමානතුංග මැතිතුමා ඇතුළු සත්පුරුෂ පිරිසයි. එනිසා ඒ සෑම සියලු දෙනාටත් මූලික අදහස් ඇති වූ සෑම දෙනාටත් අද දවසේ පුණ්‍යකාමී ජන්මදිනයේ සමරන්නා වූ ආචාර්ය පියසේන සේනාරත්න මැතිතුමන් බොහෝ සෙයින් සන්තෝෂයට පත්වෙන්න මහා පිංකම් කරගෙන ඇති ජීවිතේ. නමුත් මේ 5000කට අධික රහතන් වහන්සේලා වැඩ සිටිය රහත් භූමියකම තමන්ගේ පුණ්‍යකාමී ජන්මදිනයේ දවසේදී විශාල ධන පරිත්‍යාගයකින් බෝධි ප්‍රකාරයේ ඉදි කරලා ජන්මදිනයේ දවසේදී මේ බෝධි රෝපණය සිද්ධ කරගන්න ලැබුණා කියලා බලවත් සන්තෝෂයට පත් වෙන්න ඕනි. මේ බෝධි ප්‍රකාරයේ ඉදි කරනකොට අතීතේ රහතන් වහන්සේලා වැඩ සිටියේ මේ ස්ථානයේ මූලික පාදන් අපට මුණ ගැසුණා. ඒ කියන්නේ මෙමෙ ස්ථානයේ රහතන් වහන්සේලා වැඩ සිටිය භාවනා ශාලාවක් හෝ බෝධිගරයක් හෝ තිබිලා තියෙනවා. ඉතින් බලන්න අතීතේ රහතන් වහන්සේලා පුද පූජා පැවැත් වූ පුණ්‍ය භූමියක්ම අපට බෝධි රෝපණය පිණිස ලැබුණ කියලා බොහෝම සන්තෝෂයට පත් වෙන්නට ඕන. එනිසා දවසේදී සෑම දිනම අදිෂ්ඨානයක් ඇති කරගන්න පින්වත්නි ලෞතුරා බුදුරජාණන් වහන්සේ බුදුමුවින් වදාලා ශීලයක පිහිටා පුණ්‍යවන්ත අවස්ථාවක යම් ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන් ඉෂ්ට වෙනවා. එසේනම් අද ජන්මදිනයේ සමරන්නා වූ සේනාරත්න මැතිතුමන් ප්‍රධාන මේ සෑම සියලු දෙනාම එවගේම මැතිතුමා ප්‍රධාන සම්භාවනීය පිරිස මහා සංඝරත්නය ඇතුළු අපි සෑම දෙනාම යම් යම් ප්‍රාර්ථනා අපේ සිත් තුළ තියෙනවා. ඒ සියලුම ප්‍රාර්ථනා ඒකාලෝක වේවා. දැන් මේ මොහොතේ පටන් මේ ස්ථානයේ මේ උතුම් බෝධිද්‍රුම රාජයන් වහන්සේට මූලික වත්පිළිවෙත් දක්වමින් දෛනික වන්දනමාන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සිද්ධ කරනවා. ඒ වගේම ඉදිරියේදී මේ උතුම් බෝධිද්‍රුම රාජයන් වහන්සේට ගෞරව පූජා පිණිස හැකිඉක්මනින් අපි බලාපොරොත්තු වෙනවා රන්වැට ඉදි කරලා මේ උතුම් බුද්ධ ශාසනය වෙත පූජා කරගන්නත් වාසනාව අපිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ රන්වැට ඉදි කරලා පූජා කිරීමේ අවස්ථාව කිසිම කෙනෙක් තාම බාර අරගෙන නැහැ. නමුත් පුණ්‍යවන්ත මේ පින්නතුන්ලාට ඒ සඳහා සිද්ධ යොමු වෙලා අපි ජයසිරි මහ බෝධින් වහන්සේට අඩුම තරමේ අපගේ ජන්මදිනයේ යෙදෙන ජූනි මාසයේ 7 වෙනිදාටවත් එසේ හෝ මේ රන්වැට ඉදි කරගෙන බුද්ධ ශාසනයට පූජා කරගන්න ලැබේවා. ශබ්ද නගා ඉති විසෝ ගාථාව කියමු. ඉති විසෝ භගවාදං සම්මා සම්බුද්ධ සරණං සම්පන්නෝ සුගතෝ ලෝකේ අනුන්තරෝ පුරිස ධම්මසාරති සදාදීව මනුස්සානං බුද්ධෝ භගවාදී. ඉති විසෝ භගවාදං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ සාදු කියන්න මල පූජා කරන්න වරණ ගන්ධ ගුණෝපේතං හේතං කුසුම සම්පතින් පූජයාමි මුනින් දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුන්දං කුසුමේන නේන කුඤ්ඤේන මේ තේන රවාමි මුඛං කුම්භං නිලායාති යතායි ධම්මේ කායෝ තථායාති විනාශ පාවං. වරණ ගන්ධ ගුණෝපේතං හේතං කුසුම සම්පතින් පූජයාමි මුනින් දස්ස සිරිපාද සරෝරුවේ වරණ ගන්ධ ගුණෝපේතං හේතං කුසුම සම්පතින් පූජයාමි මුනින් දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුන්දං කුසුමේන නේන පුඤ්ඤේන මේ තේන ලබාමි මුඛං විලායාති යතාහි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං.
වරණ ගන්ධ ගුණ බේතං ඒතං කුසුම සංතතිං පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුන්දං කුසුමේන නේන පුඤ්ඤේන මේ තේන ලබාමි මුක්ඛං කුම්භං මිලායාදියකායිදම් එන්න අභිෂේක කිරීමයි දැන් තියෙන්නේ. ඒ නිසා සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. මා කියන වාක්‍ය කියන්න. සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං සුගන්ධෝදකේන සාධරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං සුගන්ධෝදකේන සාධරං සේවිතං ධම්ම රාජේන සම්බෝධි මුන්දමං පූජේමි බෝධි රාජානං සුගන්ධෝදකේන සාධරං සාදු කියන්න පිරිත් දැන් භාජනය ගෙනවද දැන් වක්කරන්න සාදු 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 දැන් ඔහොම අති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, උතුම්ම මොහොතක උතුම්ම දවසක අපේ ජීවිතේ හැමදාම කරගන්නේ නැති මහා පින්කමක් කරගත්තා කියලා සාදරයි. 2600 බුද්ධ ජයන්ති එදිච්ච අද වගේ දවසක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් උපස්තම්භක කුසලයෙන් සංසාරයේදී යම් වෙලාවක අපායකට වැටෙන්න ගියත් මේ පින්කමම අපට සිහිපත් වේවා. මේ හැම පින්කමක්ම කරගන්නට ලැබුණේ ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේ අපට වැඩමවා ගැනීමේ වාසනාව ලැබීම නිසායි. නිසායි අනුරාධපුර රාජමහා විහාරාධිපති මාහිමියන් වහන්සේලා ඇතුළු ඒ අවසරදී වදාළ මහා සංඝරත්නයටත් මේ සඳහා මූලික මඟ පෙන්වුවේ අපේ ජයතිලක මහත්මයා ගරු අමාත්‍යතුමන්ට. ඒ නිසා මේ හැම පින්කමක්ම කරගන්නේ ජයතිලක මහත්මයා තමයි බුදුනේ. එසේ නැතිනම් අමාත්‍යතුමා හඳුනා ගැනීමක් හෝ මෙන්න වැඩමවීමක් වෙන්නේ නැහැ. එනිසා මේ කල්යාණ මිත්‍රයන් දෙපළටත් ඒ කාන්තයෙන්ම නිවන් දකින්නේ තියෙනවා. මේ අනන්ත පුත්‍ර බලේ අපේ ගරු අමාත්‍යතුමන්ට මේ ලක් දෙරණුයි. සම්මා සම්බුද්ධ ශාසනයේ විශ්ව මහත්ම සේවාවන් කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ආශිර්වාද රත්නත්‍රි පින්වත්නි, අද පටන් දවස දෙක සතිය මාසය වර්ෂය දෙක වශයෙන් වර්ෂ 20, 30, 40, 50 ආදී වශයෙන් දිනෙයි. මේ බෝධිද්‍රුම රාජයන් වහන්සේ අසුබතර ගිහිදිලා වැඩි දිනෝදාහක් ලක්ෂ සංඛ්‍යාත පිහිටපු දෙවියන් බඹුරු මිනිස්සු වන්දනා කරයි. ඒ වඳින වැඳුමක් පාසාම මේ බෝධි ප්‍රාකාරය ඉදිකළ ඒ සඳහා දායකුන් ගරු සේනාරත්න මැතිතුමා ප්‍රධාන මේ අප සෑම දෙනාටම මොහොතක් මොහොතක් ආසාසයෙන් පින්වත්නි පින්වත්නි, අපි හිතුවත් නැතත් දිනපතාම පින් රැස් වෙන මහා පින් උල්පතක් අපි මතු කරගත් අය එවැනි පින්කම් අපට ජාති ජාති ද්වාසනා වේවා. ආකාශද්ධා ච බුම්මඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං. ආකාශද්ධා ච බුම්මඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං. ආකාශද්ධා ච බුම්මඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං. සාදු කියන්න. ඉද්ධාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්පේති
ඉද්ධාවතාචම්මේ සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉද්ධාවතාචම්මේ සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉද්ධාවතාචම්මේ සම්පතං සබ්බේ සද්ධා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සාදු කියන්නේ හැම දිනාම නැවතත් සාදුකාරයක් දෙනවා දැන් මේ වෙලාවේදී කල්පනා කරගන්න පින්නතුන්ලා නමින් මියගිය මව්දෙමව්පියෝ ඥාති ඉන්නවා ඒ අනන්ත ඥාතීන්ගේ ජීවිත සැපවත් වෙලා සුවපත් වෙලා නිවනින් සැනසේවා කියලා ඉතිං අනුරෝධ කරනවා ඉදං ඕ ඥාති නං ඕ සුඛිතා වන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ වක්ඛයා වහං හෝතු අසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු මේ පින සියලු දුකින් අත මිදී නිවන් දකිනු පිණිස හේතු වේවා වාසනා වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්බාන පන්දියා සාදුකාරයක් දෙන්න නැවතවරක් සාදු කියන්න නැවතත් සාදු කියන්න සියලු දෙනාටත් අද ජන්මදිනයේ සමරණාච දුරිභූත වේවා සියලු දෙනාටම සැනසිල්ලම උදා වේවා සාදුකාරයන් ඕම වන්දනා කරගන්න මහා සංඝරත්නය අවිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායනෝ චද්දාරෝ ධම්මා වද්ධම්ති ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පද්ධි සග්ග සම්පද්ධි මේවච අතෝ නිබ්බාන සම්පද්ධි විනාතේ සම්මිංජේතු හොඳයි සාදුකාරයන් මාගේ ජන්මදිනයේ දවසේදී මේ රන්වැට සම්මා සම්බුද්ධ ශාසනය වෙත අද ජන්මදිනයේ සමරණ ආචාර්ය පිසේන සේනාරත්න මැතිතුමා සම්බුදු සසුනට පූජා කරනවා කියලා දැම්මා. ඉච්ඡන බලයත් ඒකාන්තයෙන් එතුමාට දීර්ඝායුෂ පිණිස නිවන් සුව පිණිස හේතු වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවද්වන්තරායෝ දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ දිවසකට අධික කාලයක් නිරෝගී සම්පත් දීර්ඝා සම්පන්නම සැලසේවා සිතෙන් කරන්නේ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවද්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව සාදුකාරයන් සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවද්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ සාදුකාරයන් දෙන්න සදයි මේ බෝධිරාජයන් වහන්සේ මෙතුමාට පින් අයිති වෙන්න තමයි වැඩමුවේ දීර්ඝායුෂම ලැබේවා කියලා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවද්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ දීර්ඝායුෂම ලැබේවා
මේ විදිහට කියන්න සිද්දතේ ලප්පදිත්තේන දීපේන තම දං සිනා ලෝක දීපං සම්බුද්ධං යාමි තමෝ නුදං හොඳයි දැන් හොඳයි මේ පහන් ආලෝක පූජා උතුම් ජයශ්‍රී මහා බෝධි රාජානන් වහන්සේටම පූජා වේවා කියලා පූජා
රේනු පියකුමන පිනිපා කරමු අප බැතියෙන්.